පූජ්‍යපාද කලිගමුවේ ඥානදීප ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. ධර්ම ශ්‍රවණය සඳහා අප සියලුම දෙනා සූදානම්. අවසරයි ස්වාමින් වහන්ස. සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඔබේ ජීවිතේට මේ ජීවිතය අවබෝධ කරගන්න ආකාරය පිළිබඳව ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කොට අපට පෙන්වා දුන් ආකාරයට ඒ නිවන් මඟ ගැන අද අපි කතා කරනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ අවබෝධ කොටගත් ඒ උතුම් ධර්මයේ පණවිඩේ එදා ඉසිපතන මිගදායි පුණ්‍ය භූමියේදී පස්වග භික්ෂූන් වහන්සේලා අමතලා බුදුරජාණන් වහන්සේගේ බුදු මුවින් ලෝකේට මුල්ම වතාවට දේශනා වුණේ ද්වේමේ භික්කවේ අන්තා. මහණෙනි, අන්ත දෙකක් තියෙනවා. පබ්බජිතේන නසේවිතබ්බා, පැවිද්දන් විසින් සේවනයේ නොකළ යුතුයි. එක් අන්තයක් තමයි කාමීසු කාමසිකල්ලිකානු යෝගු. මේ පංච කාමයන් තුළ ශරීරයට අධික ලෙස සැප සම්පත් දෙමින් මේ පංච කාමයන් පිනවමින් ලෝකේ යම් විමුක්තියක් හොයාගෙන ජීවත් වෙන යම් ක්‍රමයක් තියෙනවා නම් අන්න ඒක අත්හල යුතුයි. ඒක හීන දෙයක්, පහත් දෙයක්, පෝතුජ්ජනිකෝ පුතජ්ජනයන්ට අයිති දෙයක් හැටියට බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ වගේමයි මේ ලෝකේ තියෙන තව අන්තයක් බුදුරජාණන් වහන්සේ පෙන්නවා. ශරීරයට අනේක විද දුක් පීඩා දෙමින් විමුක්තියක් හොයන අන්තය අත්ථ කිල මතානු යෝගී. දුක්ඛෝ, ඒක දුක් සහිත දෙයක්. අනරියෝ, ආර්යයන් වහන්සේලාට අයිති නොවන මාර්ගයක්. අනත්ත සංහිතෝ, අනර්ථයේ පිණිස පවතින දෙයක්. නමුත් මේ සියලු අන්ත අතරින් බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් අවබෝධ කළ අන්තයක් තියෙනවා, මාර්ගයක් තියෙනවා. ඒ තමයි මධ්‍යම වූ මාර්ගය, මජ්ඣිමා ප්‍රතිපදා. තථාගතේන අභිසම් බුද්ධා චක්කු කරණී ඥාන කරණී උපසමාය. දහම් ඇස ලබා දෙනවා, ඥානෙ ලබා දෙනවා, කෙලෙස් සංසිඳවනවා. සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති, නිවන පිණිස ආරි සත්‍ය අවබෝධයේ පිණිස උපකාර වෙන මාර්ගය. ඒ තමයි අය මේ වරියෝ අට්ඨංගිකෝ මග්ගෝ, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. පිංගතුනි, අද අපි කතා කරන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ධර්මයේ, ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්න එකම මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔබ දන්නවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිබඳව. ආර්ය සත්‍ය අවබෝධයට, නිවන් අවබෝධයට, කෙලෙස් ප්‍රහාණයට උපකාර වෙන, නිවන් අවබෝධයේ පිණිස දියුණු කළ යුතු අංග 37ක් බුදුරජාණන් වහන්සේ මේ බෝධිපාක්ෂික ධර්මයන් තුළ ඇතුළත් කරලා පෙන්නනවා. සතර සතිපට්ඨාන, සතර සම්‍යප්පදාන වීරිය, සතර ඉරිදීපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. එක්තරා ස්වාමින් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී දවසක් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පසක හිට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, සතර සතිපට්ඨානයේ වඩන මාර්ගය මොකක්? බුදුරජාණන් වහන්සේ වදාළ, භික්ෂුව සතර සතිපට්ඨානයේ දියුණු කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඊළඟට මේ භික්ෂුව අහන, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, එතකොට සතර සම්‍යප්පදාන වීරිය වඩන මාර්ගය? බුදුරජාණන් වහන්සේ වදාළ, සතර සම්‍යප්පදාන වීරිය වඩන මාර්ගයත් ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. සතර ඉරිදීපාද වඩන මාර්ගය ඒත් ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. ඊළඟට අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, එතකොට පංච ඉන්ද්‍රිය ධර්මයන්, පංච බල ධර්මයන් වඩන මාර්ග? බුදුරජාණන් වහන්සේ වදාළ, භික්ෂුව පංච ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරන මාර්ගයත් ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. පංච බල ධර්මයන් දියුණු කරන මාර්ගයත් ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි.
එතකොට මේ භික්ෂුව තවත් ප්‍රශ්නයක් යොමු කරනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සප්ත බොජ්ජංග ධර්ම දියුණු කරන මාර්ගයේ බුදුරජාණන් වහන්සේ වදාළ භික්ෂුව සප්ත බොජ්ජංග ධර්මයන් වැඩෙන මාර්ගයත් ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. මේ විදිහට එකින් එක බුදුරජාණන් වහන්සේ පෙන්නලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂුව යමෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනවා නම් ඒකේ තේරුම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම 37ම පරිපූර්ණත්වයට පත් වෙනවා. ඒ බෝධිපාක්ෂික ධර්ම 37ම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල වැඩෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් පින්වතුනි මේ ධර්ම අවබෝධයට අවශ්‍ය අංග මේ සියල්ල දියුණු වෙන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. එතකොට මේ අංග 8 සාමාන්‍යයෙන් අපිට ලෞකික වශයෙන්ුත් ලෝකෝත්තර වශයෙන්ුත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන බුදුරජාණන් වහන්සේගේ දේශනාවල කතා කෙරෙනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෞකික වශයෙන් ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ගැන කතා කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ මහා චත්තාරීසක සූත්‍රයේ. මෙන්න මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කොහොමද කෙනෙක් මේ බුද්ධ ශාසනයට ඇතුල් වෙන්නේ. තුනුරුවන් කෙරෙහි පැහැදීම ඇති කරගෙන මේ බුද්ධ ශාසනයට ඇතුල් වෙන කෙනා ලෞකික සම්මා දිට්ඨියෙන් යුතුවයි බුද්ධ ශාසනයට ඇතුල් වෙන්නේ. එතකොට මේ ලෞකික සම්මා දිට්ඨිය ඇති කරගන්නේ ඔහු මිත්‍යා දෘෂ්ටිය හැටියට හඳුනාගෙන ලෞකික සම්මා දිට්ඨිය ඒ සම්මා දිට්ඨිය හඳුනගෙන මිත්‍යා දෘෂ්ටියෙන් මිදිලා සම්මා දිට්ඨියට පැමිණෙනවා. දැන් අපි බලමු ලෞකික වශයෙන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන ආකාරය දියුණු කරගත යුතු ආකාරය අපි මුලින්ම කතා කරමු. ඊට පස්සේ අපිට පුළුවන් ගැඹුරින් ලෝකෝත්තර වශයෙන් මේ මාර්ගඵල අවබෝධය කරා නිවන කරා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කරගන්නේ කොහොමද කියලා කතා කරන්න. ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කතා කරන්න කලින් නියත මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ කොයි ආකාරයටද කියලා ඔබ තේරුම් ගන්නට ඕනේ. දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය හැටියට කරුණු 10ක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මේ නියත මිත්‍යා දෘෂ්ටිකයා බැසගෙන ඉන්න කරුණු. මේක මහා භයානක අකුසලයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ තමයි කෙනෙකුට හිතෙන්න පුළුවන් දන් දීමේ විපාකයක් නැහැ. නත්ති දින්නා. දන් දීලා වැඩක් නැහැ. ඊළඟට දාන මාන විතරක් නෙමෙයි. තව කෙනෙකුට පුද පූජාවන් පවත්වන. ඒව වැඩකුත් නැහැ. ඊළඟට අප උපස්ථාන කරලා වැඩකුත් නැහැ. මෙලවක් නැහැ. පරලවක් නැහැ. අම්මට සලකලා වැඩක් නැහැ. පියාට සලකලා වැඩක් නැහැ. දෙමව්පියන්ට සැලකීමේ විපාකයක් නැහැ. කරන සැපදුක් කර්මයන්ගේ විපාක කියලා දෙයක් නැහැ. ඊළඟට ඕපපාතික සත්‍යයන් ලෝකෙ නැහැ. තමන්ගේ නුවණින් ජීවිතය අවබෝධ කරලා ප්‍රකාශ කරන ශ්‍රමණක් බ්‍රාහ්මණවරු කියලා කොටසක් ලෝකෙ නැහැ. අන්න එවැනි අදහස් වලට යම් කිසි කෙනෙක් පැමිණෙනවා නම් අන්න ඒ කෙනා නියත මිත්‍යා දෘෂ්ටියේ බැසගත් කෙනෙක්. අන්නේ නියත මිත්‍යා දෘෂ්ටිය තුළ බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යම් කිසි කෙනෙක් මේ කර්ම කර්මඵල විශ්වාසයක් නැත්නම් ඔහුට ඔහු මෙලෝ පරලෝ පිළිගන්නේ නැහැ. දැන් මෙලෝ පරලෝ පිළිගන්නේ නැහැ කියන්නේ ඔහු පිළිගන්නේ නැහැ මේ සංසාර ගමනක ඉපදෙමින් මැරිමින් ඇවිල්ලා මේ ජීවිතයක් ලැබුවේ කියලා. මෙලව ගැන පිළිගැනීමක් ඇති කරගන්නේ. අන්නේ පිළිගැනීම ඇති වෙන්නේ ධර්මයේ දැනගත්තොත් විතරයි. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලයි උගන්වන්නේ අනවතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ. මහණෙනි මේ සංසාර ගමන දීර්ඝයි. කෙලවරක් නොපෙනෙන තරම් දීර්ඝ සංසාර ගමනකයි මේ ඉපදෙමින් මැරෙමින් ඇවිත් තියෙන්නේ. එතකොට මේ සංසාර ගමනේ දීර්ඝ බව මේ සතර අපායවල වැටි වැටි එන ගමනේ තියෙන භයානකකම විශ්වාස කරන්නේ නැහැ ඔහු. ඒ නිසා ඔහු මෙලව මේ පෙර ඉපදෙමින් මැරෙමින් ඇවිල්ලා ලබාගත් ජීවිතයක් කියලා මෙලව ගැන ඔහුට විශ්වාසයක් නැහැ. ඊළඟට පරලෝ ගැන විශ්වාස කරන්නේත් නැහැ. මැරිලා උපදිනවා කියලා පිළිගන්නේත් නැහැ. මැරුණාට පස්සේ ඔක්කොම ඉවරයි. ඒ නිසා මේ ඉන්න ජීවිතයේ තුල ඕන දෙයක් කරලා ජීවත් වුණාට ප්‍රශ්නයක් නැහැ. මැරුණාට පස්සේ සියල්ල ඉවරයි කියලා යම් මතයකට එනවා. අන්න නියත මිත්‍යා දෘෂ්ටිකයාගේ ස්වභාවය. ඊළඟට ඔහු කර්ම කර්මඵල ගැන විශ්වාසයක් නැහැ. සැප දුක් කර්මයන්ගේ විපාක, තමන් කරන හොඳ නරක කර්මයන්ගේ විපාක තමන් කරා එනවා. මේක භයානකයි. ඒවා පිළිගන්නේ විශ්වාස කරන්නේ.
දෙමව්පියෝ ගැන පිළිගැනීමක් විශ්වාසයක් ඒ අයට සැලකුවා කියලා මේ වගේ සැප සම්පත් ලැබෙන මේක යහපත් දෙයක් පිනක් ඒව පිළිගන්නෙත් නැහැ. භයානකම දේ තමයි නියත මිත්‍යා දෘෂ්ටිකය තුල තියෙන ඔහු ඕපපාතික සත්‍යයන් ඉන්නවා කියලා පිළිගන්නේ නැහැ. නත්ති සත්තා ඕපපාතික. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා නියත මිත්‍යා දෘෂ්ටිකයගේ ලක්ෂණ. පින්වතුනි, ඕපපාතික උපදින්නේ දිව්‍යයන් දිව්‍ය ලෝකේ පහළ වෙන්නේ ඕපපාතිකව. බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන් පහළ වෙන්නේ ඕපපාතිකව. නිරයේ නිරිසතුන් පහළ වෙන්නේ ඕපපාතිකව. ප්‍රේත ලෝකේ ප්‍රේතයන්, අමනුෂ්‍යයන්, යක්ෂයන් ආදී මේ අමනුෂ්‍ය කොටස් පහළ වෙන්නේ ඕපපාතිකව. එතකොට යම් කිසි කෙනෙක් දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක පිළිගන්නේ නැත්නම් අපායවල, නිරය, ප්‍රේත ලෝකයේ මේවා පිළිගන්නේ නැත්නම් අපිට සමාජයේ දකින්න ලැබෙන සමහරගේ ඔය ඔක්කොම තියෙන්නේ මෙහි තමයි, මේ මනුස්ස ලෝකේ තමයි, වෙන අපායක් නැහැ කියන. වෙන දිව්‍ය ලෝකයක් නැහැ කියන. අර ඉන්නේ සැප විඳින මිනිස්සු ඕවා තමයි කියන දිව්‍ය ලෝක. එතකොට මෙවැනි මතයකට කෙනෙක් එනවා නම් ඒ කෙනා දැඩි නියත මිත්‍යා දෘෂ්ටියේ බැසගත් කෙනෙක්. ඒ මතයට පැමිණීමත් එක්ක භයානකම දේ තමයි තමන්ගේ නුවණින් ජීවිතය අවබෝධ කරලා ප්‍රකාශ කරන ශ්‍රමණක් බ්‍රාහ්මණයන් ලෝකේ ඉන්නවා කියලා ඔහු පිළිගන්න කැමති වෙන්නේ නැහැ. ඒ කියන්නේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ගැන, තුනුරුවන් ගැන පිළිගැනීමක් ඇති කරගන්නේ නැහැ. අන්න ඒ නියත මිත්‍යා දෘෂ්ටියේ භයානකකම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මහණෙනි, යම් කිසි කෙනෙක් ආනන්තරි අකුසලයක් රැස් කරොත් ඒකේ නා ඒ කාන්තෙන් ඊළඟ ජීවිතේ කල්පයක් නිරේ උපදිනවා. අන්න ආනන්තරි අකුසලේ විපාකයේ කල්පයකට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කල්පයක් නිරේ ගාමි වෙලා දුක් විඳින්න සිද්ධ වෙනවා. හැබැයි නියත මිත්‍යා දෘෂ්ටිකයට ඒ නිරේ තුල කාලයක් පණවන්න පුළුවන් කමක් නැහැ කියන. සමහර වෙලාවට නියත මිත්‍යා දෘෂ්ටියේ තියෙන බලවත්කම මත කල්ප දෙකක් තුනක් වෙන්නත් පුළුවන්, තුන හතරක් වෙන්නත් පුළුවන්. ඒ නිසා නියත මිත්‍යා දෘෂ්ටිය කියන්නේ භයානකම අකුසලයක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. හැබැයි නියත මිත්‍යා දෘෂ්ටියේ බැසගෙන හිටපු කෙනාට යම් දවසක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුණ ගැහුණා නම්, ඔහුට මේ ධර්මයේ තුලින් විශ්වාසයක් ඇති වුණා නම්, මම කලින් පිළිගත් දේවල් වැරදි, මේ දන් දීමේ විපාකයක් ලැබෙනවා, මේකේ පිනක් ලැබෙනවා, මෙලවක් තියෙනවා, මේ සංසාර ගමනක අපි ඉපදෙමින් මැරෙමින් ඇවිල්ලා තියෙනවා, මං හිතාගෙන හිටපු දේවල් වැරදි නේද, මරණින් මත්තේ කර්මානුරූපීව උපත කරා යනවා නේද, මේ දෙමව්පියන්ට සැලකීමේ විපාකයක් තියෙනවා නේද, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, අපායවල මේවා බුදුරජාණන් වහන්සේ අවබෝධයේ දේශනා කරලා තියෙනවා නේද. අන්නේ විදිහට මේ ධර්මයේ තුලින් සම්මාදිට්ඨියක් ලෞකිකව කෙනෙක් ඇති කර ගන්නවා නම් අන්නේ කෙනා අර නියත මිත්‍යා දෘෂ්ටික අකුසලිය ඔහු ප්‍රහාණය කර ගන්න පුළුවන්. ඒ නිසා යම් කිසි කෙනෙක් මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය හැටියට දැකලා ඒ නියත මිත්‍යා දෘෂ්ටික අදහස් සියල්ල තමන්ගේ හිතින් බැහැර කරලා ලෞකික සම්මාදිට්ඨිය ඇති කර ගන්න පුළුවන් නම් අන්නේ කෙනා තුනුරුවන් සරණ යනවා. බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, ශ්‍රාවක සංඝයා ගැන හොඳ පැහැදීමකින් මේ භයානක සංසාර ගමනින් මාව නිදහස් කරවන මගේ ගුරුවරයා හැටියට, මගේ ශාස්ත්‍රුන් වහන්සේ හැටියට මම බුදුරජාණන් වහන්සේව පමණක් පිළිගන්නවා කියන අදහසට ඇවිල්ලා බුද්ධං සරණං ගච්ඡාමි කියනවා හදවතින්ම. ඇයි? ඒ කෙනා කර්ම කර්මඵල විශ්වාස කරන කෙනෙක්, මෙලොව පරලොව ගැන පිළිගැනීමක් ඇති කරගන්න කෙනෙක්, ඕපපාතික සත්‍යයන් උපදිනවා කියලා දන්නවා. ඒ කියන්නේ අපායක් තියෙනවා, නිරයක් තියෙනවා, මරණින් මත්තේ ප්‍රේත ලෝකවල උපදිනවා, මේ අපායවල වලට වැටි වැටි දුක් විඳින්න වෙන මහ භයානක සංසාර ගමනකයි අපි ඉන්නේ. අන්න මේ සසර ගමනේ භයානකකම, මේකේ තියෙන දුක තේරුම් ගත්තට පස්සේ ඔහු එල්ලෙන්න තැනක් හොයනවා. අන්න ලෞකික සම්මාදිට්ඨිය තුලම ඊළඟට කතා වෙනවා 10 වෙනි කාරණේ හැටියට. තමන්ගේ නුවණින් ජීවිතය අවබෝධ කරලා ප්‍රකාශ කරන ශ්‍රමණක් බ්‍රාහ්මණවරු ඉන්නවා. ඒ ඔහු පිළිගන්නේ බුදුරජාණන් වහන්සේව. කිසිම ගුරුවරයෙකුගේ උපදේශයක් නැතුව තමන් වහන්සේ විසින්ම අසංඛීය ගණන් පාරමී ධර්මයන් දියුණු කරලා ප්‍රඥාදීක බුදුරජාණන් වහන්සේ නමක්, අසංඛීය හතරකුත් කල්පලක්ෂයක් දාන ආදී පාරමී ධර්මයන් පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරලා සම්මා සම්බුද්ධත්වයේ ලබන්නේ. ඊළඟට සද්ධාධික බුදුරජාණන් වහන්සේලා අසංකේය අටකුත් කල්පලක්ෂයක් පෙරම් පුරනවා මේ ධර්මය අවබෝධ කරගන්න. වීරියාධික බුදුරජාණන් වහන්සේලා අසංකේය 16කුත් කල්පලක්ෂයක්
මේ පාරමී ධර්මයන් දියුණු කරලා සම්මා සම්බුද්ධත්වේ ලබලා තමන්ගේ නුවණින් මේ ලෝකේ තියෙන යථා ස්වභාවය අවබෝධ කරලා ලෝකයට ප්‍රකාශ කරනවා. අන්නේ වැනි බුදු කෙනෙක් ගැන විශ්වාසය ඇති කරගන්නවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ තමන්ගේ නුවණින් ජීවිතය අවබෝධ කරලා ලෝකයට ප්‍රකාශ කරපු ශාස්ත්‍රවරේ මේ භයානක සංසාර ගමනින් නිදහස් වීම පිණිස මගේ ගුරුවරයා හැටියට මගේ ශාස්ත්‍රුන් වහන්සේ හැටියට මම උන්වහන්සේව පිළිගන්නවා කියන හැඟීමට ඇවිල්ලා අවබෝධයෙන් බුදුරජාණන් වහන්සේව පිහිට කරගන්නවා සරණ යනවා. ඊළඟට ඔහු විමසලා බලනවා මේ භයානක සංසාර ගමනින් මේ සතර අපායේ වැටි වැටි යන මේ භයානක සසර ගමනින් මිදෙන මාර්ගය මොකක්? වැඩපිළිවෙල මොකද්ද? ප්‍රතිපදාව මොකද්ද? අන්නේ ප්‍රතිපදාව තමයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම මාර්ගය. අන්න අනුගමනයේ කළ යුතු වැඩපිළිවෙලක් හැටියට ප්‍රතිපදාවක් හැටියට ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ මම සරණ යනවා කියලා ධම්මං සරණං ගච්ඡාමි කියලා මුළු හදවතින්ම ධර්මයට පැමිණෙනවා. ඒ ධර්මයේ අනුගමනය කරන්න පෙළඹෙනවා. ඊළඟට විමසලා බලනවා මේ ධර්ම මාර්ගය අනුගමනය කළ ප්‍රතිඵල ලැබපු අය හිටියාද? අන්න ඔහු විමසගෙන යනකොට ඔහුට දකින්න ලැබෙනවා මේ ධර්ම මාර්ගය අනුගමනය කරලා සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් ආදී මාර්ගඵල ලැබපු ශ්‍රාවකයන් හිටියා. එහෙමනම් මටත් පුළුවන්. අන්න විශ්වාසය ඇති කරගන්නවා. මගේ ජීවිතේ මේ ධර්ම මාර්ගයේ පෙරගමන් කරුවන් හැටියට ඒ මාර්ගඵලලාභී ශ්‍රාවකයන් ගමන් කරපු මාර්ගයේ මමත් ගමන් කරලා මමත් ප්‍රතිඵල ලබනවා. ඒ පිණිස මම ශ්‍රාවක සංඝයා ඒ මඟඵලලාභී ශ්‍රාවකයන් සරණ යනවා කියන හැඟීමට ඇවිල්ලා සංඝං සරණං ගච්ඡාමි කියලා අන්න ලෞකික සම්මාදිට්ඨිය ඇති කරගන්නවා. අන්න ඒ කෙනා තමයි ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙන කෙනා. ලෞකික සම්මාදිට්ඨිය ඇති කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයට ලෞකික වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණිච්ච කෙනා ඊළඟට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල තියෙන අනිත් අංග ටික තමන්ගේ ජීවිතය ඇති කරගන්නවා. සම්මා සංකප්ප. සම්මා සංකප්ප කියන්නේ කාම සංකල්පන, ව්‍යාපාද, විහිංසා කියන මේ සිතුවිලි වලින් වැළකිලා මෛත්‍රිය, කරුණා, මුදිතා සහිත සිතුවිලි තමන් හිතන්න පෙළඹෙනවා. දැන් අපි ගත්තාම නිරන්තරයෙන් කෙනෙක් තුල තියෙන්නේ මිච්ඡා සංකල්පන. ඔහු සමහර වෙලාවට මේ ඇහෙන් දකින ප්‍රියමනාප රූප ගැන හිත හිත දවස් ගණන් ගත කරනවා. කනෙන් අහපු ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මේවා තමයි මනසින් හිතන්නේ, සංකල්ප ගොඩ නගන්නේ. ගෙවල් දොරවල් ගැන, යාන වාහන ගැන දියුණු වෙන හැටි, සමහර වෙලාවට අනුන්ගේ දේවල් අයිති කරගන්න හැටි, මේවා තමයි උදේ ඉඳන් රෑ වෙනකන් සංකල්පනා හැටියට මනසෙ ගොඩ නැගෙන්නේ. ඒ තුල බලන්න ඔබ කල්පනා කරලා ඔබේ හිතේ කොයි තරම්නම් රාග සහිත කාමයන් ගැන, පංච කාමයන් ගැන ඇතිවන සිතුවිලි ඔබේ හිත තුල උපදිනවද? ඒ හැම සිතුවිල්ලක් තුලම අනුසේ ධර්ම කෙලිස් මතුවෙනවා. රාග අනුසේ මතුවෙලා මේ අකුසල සහගත සිතුවිලි එකතු වෙලා කෙලිස් උපද්දවනවා. ඊළඟට ව්‍යාපාදයේ විහිංසාවත් එක්ක පටිඝානුසේ මේ හිත ඇතුලේ තියෙන තරහ වෛරය මතුවෙලා එනවා හැම වෙලාවෙම. සමහර වෙලාවට අනුන් ගැන වෛරයෙන් හිතනවා, තරහෙන්, ද්වේෂයෙන්, වෛරයෙන් සිතුවිලි උපද්දවනවා. ඒක භයානක මට්ටමට ගිහිල්ලා විහිංසා කොටන්න, මරන්න, නැති කරන්න, විනාශ කරන්න. එතකොට මෙවැනි සිතුවිලි පවා කෙනෙක්ගේ හිත තුළ උපද්දවනවා. එතකොට ලෞකික සම්මාදිට්ඨිය ඇති කරගත්ත කෙනා කල්පනා කරනවා මේ පංචකාමයන් ගැන හිත හිතා ඉඳීම, තරහව, හිංසාව මේවා හිතනවා කියන්නේ මේකේ භයානක විපාක ලැබෙන්නේ මා කරාමයි. මොකද ඔහු දැන් දන්නවා ලෞකික සම්මාදිට්ඨියට පැමිණිච්ච කෙනා කර්ම කර්මඵල ගැන විශ්වාස කරන කෙනෙක්. ඔහු මෙලව පරලව පිළිගන්න කෙනෙක්. ඔහු දන්නවා මේ හිතන හැම සිතුවිල්ලක් තුළම චේතනාවක් පහළ වෙනවා. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. චේතනාවක් පහළ කරලයි කර්මයක් රැස් වෙන්නේ. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. මම මනසින් යමක් හිතුවොත් ඒ තුල කර්ම රැස් වෙනවා. කෙලෙස් සහිත දේවල්, කාමයන් ගැන ව්‍යාපාද තරහ සිතුවිලි මං හිතේ උපද්දවන කොට ඒ තුල විපාක පිණිස අකුසල කර්ම රැස් වෙනවා. මං වචනයෙන් අකුසලයක් කරොත්, කයින් අකුසලයක් කරොත් ඒ තුලත් මට විපාක පිණිස කර්මයක් රැස් වෙනවා. අන්න කර්ම කර්මඵල ගැන විශ්වාසයක් ඇති කරගත්ත කෙනා, ලෞකික සම්මාදිට්ඨියට පැමිණිච්ච කෙනා මිච්ඡා සංකල්පයෙන් මිදිලා සම්මා සංකප්ප ඇති කරගන්න. ඒ කියන්නේ ඔහු
අර පංච කාමයන් ගැන හිත හිත මේවා උපද්දවන්න මහන්සි ගත්ත වෙනදා උදේ ඉඳන් රෑ වෙනකන් අනුන්ගේ දේවල් වලට ආස කර කර අනුන්ට ඊරිසියා කර කර අනුන්ගේ දේවල් අයිති කරගන්නේ කොහොමද කියලා සැලසුම් හද හද හිටියා. නමුත් දැන් ඔහු හිතනවා මේ සියල්ල වෙනස් වෙලා යන දේවල්. මම මොකටද අනුන්ගේ දේවල් වලට ආස කරන්නේ? ඊළඟට තරහව, ව්‍යාපාදේ, හිංසාව මේකේ දරුණු විපාක මාකරාමයි නේ දෙන්නේ. අන්න මෛත්‍රිය වඩන්න පෙළඹෙනවා. කරුණාව, මුදිතාව ආදී පුණ්‍ය සහගත සිතුවිලි උපද්දවනවා. අන්නේ කෙනා ලෞකික සම්මා සංකප්පය ඇති කරගන්න කෙනෙක්. මෛත්‍රිය, කරුණා, මුදිතා ආදී සිතුවිලි හිතන කෙනා. මේ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණයෙන් පිනට නැඹුරු වෙච්ච දෙයක්. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සාසව එලෙස සහිතයි. පුණ්‍ය භාගිය හැබැයි පිනට නැඹුරු වෙච්ච දෙයක්. උපදි වේපක්ක. කෙලෙස් සහිත කර්මයන් තුල මේ උපදි, ඒ කර්මයන් තුල විපාක රැස් වෙනවා. හැබැයි රැස් වෙන්නේ සුගති සංඛ්‍යාත විපාකයක් පිණිස තමයි. මේ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල කර්මය හැදෙන්නේ පිනට නැඹුරු වෙච්ච මාර්ගය. ඒ නිසා ලෞකික සම්මා දිට්ඨියට පැමිණිච්ච කෙනා තරහව, ව්‍යාපාදේ, කාමයේ වගේ දේවල් හිතන්නේ නැතුව මෛත්‍රී සහගත, කරුණා සහගත, මුදිතා සහගත, අනුන් කෙරෙහි අනුකම්පාවෙන්, මෛත්‍රියෙන්, කාරුණික හැඟීම් සිතුවිලි හිතනකොට අන්න ලෞකික වශයෙන් සම්මා සංකල්පේ ඔහුගේ කල්පනාව යහපත් කල්පනාවකට ඔහු නැඹුරු වෙච්ච කෙනෙක් වෙනවා. ඊළඟට ඔහු වචනය යහපත් කරගන්නවා. වෙනදා වචනේ බොරු කිව්වා, පරුස වචන කිව්වා, අනුන්ගේ හිත්‍රිජන සමහරට කේලම් හිස් වචන මේවම තමයි කතා කරන්නේ. දැන් බලන්න සාමාන්‍ය කෙනෙක් තුළ නිතර කතා කරන කෙනාට විපත් හතරක් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා බහුභාණී කියන සූත්‍රයේ. නිතර කතා කරන්න පෙළඹෙන කෙනා අසිහියෙන්, සිහියක් නැතුව, හොඳට සිහිය පිහිටවන්නේ නැතුව, සම්පජඤ්ඤයක් නැතුව නිතර කතාවට පුරුදු වෙච්ච කෙනා තුලින් බොරු කියවෙන්න තියෙන ඉඩකඩ වැඩි. කේලාම් කියවෙනවා. පරුස වචන, හිස් වචන කියවෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා වචනය සංවර කරගන්න. මේ වචනය තුලින් බොරුව, කේලම, පරුස වචන, හිස් වචන කියන්නේ මේවා අකුසල්. අන්න ලෞකික සම්මා දිට්ඨියෙන් යුතු කෙනා, කර්ම කර්මඵල විශ්වාසයෙන් යුතු කෙනා තමන්ගේ වචනය සංවර කරගෙන යහපත් වචන කතා කරන්න පෙළඹෙන. ඔහුට කතා කරන්න ඕනේ යහපත් වචන ධර්මයේ තියෙනවා. ওই දෙතිස් කතා වලින් තොරව, කේලම්, පරුස වචන, හිස් වචන වලින් තොරව ඔහුට කතා කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ ධර්ම මාර්ගයෙන් අප්පිච්ච කතා, අල්පේච්ඡතාවය ගැන, සන්තුට්ටි කතා, ලද දෙයින් සතුටු වීම ගැන, පවිවේක කතා, විවේකයේ ගැන, විවේකයෙන් බණ භාවනා කිරීම ගැන, ඊළඟට සීල කතා, සමාධි කතා, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන දර්ශ, මේ ධර්ම මාර්ගය ගැන කතා කරන්න පුළුවන්. ඒ නිසා වෙනදා වගේ කෙලෙස් සහිත දේවල් කතා කරන්නේ නැහැ ලෞකික සම්මා දිට්ඨියට පැමිණිච්ච කෙනා. දැන් තමන්ගේ වචනය සංවර කරගෙන ධර්මයේම කතාවයි යෙදෙනවා. ධර්ම කතාවකමයි යෙදෙන්නේ. බලන්න පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂූන් වහන්සේලාට, මහණෙනි නුඹලා එකට එකතු වෙච්ච වෙලාවට කරුණු දෙකක් කරන්න කියනවා. එක්කෝ ධම්මීවා කතා, ධර්ම කතාවක යෙදෙන්න කියනවා. එහෙම නැත්නම් අරියෝවා තුන්හි භවෝ, ආර්ය වූ තෘෂ්ණින් භාවයෙන් වාසය කරන්න, ඒ කියන්නේ භාවනාවක් කරන්න කියනවා. එක්කෝ ධර්මයේ කතා කරන්න කියනවා, එහෙම නැත්නම් භාවනා කරන්න කියනවා. අන්න ඒ නිසා තමන්ගේ වචනය තුළින් අකුසල සහගත සිතුවිලි වල යෙදෙන්නේ නැතුව ධර්ම කතාවක යහපත් දේවල්, මේ ධර්ම මාර්ගයේ දියුණු කිරීම ගැනම කතා කරන්න පෙළඹෙනවා ලෞකික සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනා. අන්න බලන්න, ලෞකික සම්මා දිට්ඨියත් එක්කම තමන්ගේ කල්පනාව යහපත් මට්ටමට හැරෙනවා, තමන්ගේ වචනය පිරිසිදු කරගෙන යහපත් වචන කතා කරන්න පෙළඹෙනවා. ඊළඟට ලෞකික සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනා තමන්ගේ ක්‍රියාව, තමන්ගේ කය මුල් කරගෙනවත් කිසිම කෙනෙකුට හිංසාවක්, පීඩාවක් වෙන විදිහේ කම්මන්තයක දෙන්නේ නැහැ. ඔහු වෙනදා මිච්ඡා කම්මන්තයෙන් කටයුතු කරාන ඒවෙන් වළකිනවා. ප්‍රාණඝාතේ, හොරකම, වැරදි කාම සේවනය, මේක නොකළ යුතු දෙයක්, මේකේ විපාකයක් මා කරා එනවා කියලා අන්න සම්මා දිට්ඨියෙන් යුතු, කර්ම කර්මඵල ගැන විශ්වාසයක් ඇති ලෞකික සම්මා දිට්ඨියෙන් යුතු කෙනා ලෞකික සම්මා කම්මන්තිය ඇති කරගන්නවා. තමන්ගේ කායික ක්‍රියාව යහපත් කරගන්නවා. කය මුල් කරගෙන ප්‍රාණඝාතයකේ දෙන්නේ නැහැ. සතුන්ට හිංසා කරන්නෙත් නැහැ. තමන් මරන්නෙත් නැහැ. තව කෙනෙක්ව මරණයට පොළඹවන්නෙත් නැහැ. තමන් හොරකම් කරන්නෙත් නැහැ. අනුන් ලව්ව හොරකම් කරවන්නෙත් නැහැ.
ඊළඟට තමන් වැරදිකාම සේවනයේ දෙන්නෙත් නෑ, අනුන්ව ඒවට පොළඹවන්නෙත් නෑ. එතකොට තමන් කය මුල් කරගෙන සම්මා යහපත් විදිහේ කායික ක්‍රියාවන් වල යෙදෙමින් තමන් පින් රැස් කරගන්නවා. ඒක පිනක්. දැන් වචනේ සංවර කර ගැනීම තුළ, වචනයෙන් යහපත් දේවල් කතා කරනකොට ඒ හැම මොහොතේම පිනක් රැස් වෙනවා. කය මුල් කරගෙන ප්‍රාණඝාතයෙන්, හොරකමෙන්, වැරදි කාම සේවනයෙන් වළකිනවා නම් තමන්ගේ කායික ක්‍රියාව තුලත් රැස් වෙන්නේ පිනක්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ සාසවා පුඤ්ඤ භාගය උපදි වේපක්ඛා. මේ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ පිනට නැඹුරු වෙච්ච මාර්ගය. ඊළඟට මේ විදිහට තමන් තුල තමන්ගේ කල්පනාව, වචනේ, කායික ක්‍රියාව යහපත් කරගත්ත කෙනා ජීවත් වීම පිණිස කොයිම වෙලාවකවත් වැරදි මාර්ගවල යෙදෙන්නේ නැහැ. තමන් සම්මා ආජීවයෙන් යුක්ත කෙනෙක් බවට පත් වෙනවා. මිච්ඡා ආජීවයේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සමහර අය ජීවත් වීම පිණිස වසවිස වෙළඳාම් කරනවා. මත්පැන් මත්ද්‍රව්‍ය විකුණන්න පුළුවන්. එක්ක මස් පිණිස සතුන් ඇති කරනවා. මස් පිණිස සතුන් විකුණනවා. අවි ආයුධ ජාවාරම්වලේ දෙනවා. අවි ආයුධ සකස් කරනවා, විකුණනවා. ඊළඟට වහල් වෙළඳාම්. මෙවැනි නොකළ යුතු වැරදි කර්මාන්ත වලින් ආදායම් උපයන්න උත්සාහ කරනවා. ඒවෙන් යමක් හම්බ කරගත්තත් ඒ ලබන දේ තුලින් තමන්ටත් විපාක පිණිස අකුසල කර්ම රැස් වෙනවා, වගේමයි සමාජයටත් විශාල විපතක්, හානියක්. කවමදාවත් ධර්මයේ වඩන්න බෑ. භාවනා කරන්න ඉඳගත්ත වෙලේ ඉඳන් මතක් වෙනවා, මම මේ වගේ පව්කාරයෙක් නේද, මම මේ විදිහට වැරදි විදිහේ ක්‍රමවලින් නේද මම මේව හම්බ කරලා තියෙන්නේ. ඒ කිනාට කවදාවත් තමන් උපයෝප ධනෙ දිහා බලලා සතුටු වෙන්න බෑ. අත්තිසුක, භෝගසුක, අනනසුක, එවැනි සැපයක් තමන් තුල තියෙන භෝග සම්පත් දිහා දැකලා මම මේව ධාර්මිෂ්ඨව හම්බ කරපු කෙනෙක් නේද කියලා කවදාවත් සතුටක් ලබන්න බෑ. අන්න ඒ නිසා ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනා ජීවත් වීම පිණිස කවමදාවත් වැරදි මාර්ග ඔස්සේ ගමන් කරන්නේ නැහැ. ඔහු ධාර්මිෂ්ඨව තමන් දහඩිය වගුරෝලා තමන් ලබා ගන්න ආදායමකින් ධාර්මික ජීවිතයක් ගත කරනවා. අන්නේ කෙනා බුදුරජාණන් වහන්සේ වදාලා සම්මා ආජීවයෙන් යුක්ත කෙනා බුදුරජාණන් වහන්සේ වදාලා සම්මා ආජීවයෙන් යුක්ත කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට මේ ධර්මයේ දියුණු කිරීම පිණිස දැන් මේ සිල් රකින්නත් වීරියක් තියෙන්න බෑ. විනදා බොරු කිව්වනම්, කේලම් පරුස වචන කිව්වනම්, එතකොට ඒවෙන් වැළකෙන්නත් වීරියක් තියෙන්න ඕනේ. එතකොට මේ යහපත් කෙනෙක් බවට පත් වෙන්න කර්ම කර්මඵල විශ්වාසයෙන් යුතුව සීලාදී ගුණධර්ම දියුණු කර ගැනීම පිණිස ලොකු වීරියක් අවශ්‍යයි. අන්නේ වීරිය තමයි සම්මා වායාම, අකුසල් ප්‍රහාණය කරලා කුසල් දියුණු කර ගැනීම පිණිස ඇති කරගන්න වීරිය. මිත්‍යා මාර්ගයෙන් බැහැර වෙලා යහපත් ධාර්මිෂ්ඨ මාර්ගයක ජීවත් වීම පිණිස ඇති කරගන්න වීරිය සම්මා වායාමයේ හැටියට විස්තර වෙනවා. ඒක තවදුරටත් ගැඹුරට ගියොත් මේ විදියට විස්තර කරගන්න පුළුවන්. නූපන්නා වූ අකුසල් නූපද වීම පිණිස ඇති කරගන්න වීරිය. උපන්නා වූ අකුසලයක් තියෙනවා නම් ඒ උපන් අකුසල් ප්‍රහාණය කිරීම පිණිස ඇති කරගන්න වීරිය. නූපන් කුසල් තියෙනවා, ඒ කුසල් උපදවා ගැනීම පිණිස වීරිය කරන්නට ඕනේ. උපන්නා වූ යම් සීලාදී කුසලයක් තියෙනවා නම් ඒ කුසල් දියුණු කරගන්න, වර්ධනය කරගන්න, විපුලත්වයට පත් කරගන්න, පරිපූර්ණත්වයට පත් කරගන්න වීරිය කරන්නට ඕනේ. එතකොට මේ වගේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න, අකුසල් වලින් වැළකීලා කුසල් දියුණු කරන්න, මිත්‍යා මාර්ගයෙන් බැහැර වෙලා සම්මා යහපත් මාර්ගයකට පැමිණෙන්න ඇති කරගන්න වීරිය තමයි සම්මා වායාම. ඊළඟට ඔහුට යහපත් සිහියක් තියෙන්නට ඕන. කර්ම කර්මඵල විශ්වාසයෙන් යුතු කෙනා, ධර්ම මාර්ගයට පැමිණෙන කෙනා තමන්ගේ කය වචනය සංවර කරගෙන, තමන් යහපත් කල්පනාවකින් යුතුව සම්මා සංකප්ප ඇති කරගෙන කටයුතු කරන්න නම් ඔහුට හොඳ සිහියක් තියෙන්න ඕන. ඒ නිසා ඔහු නිතර සතර සතිපට්ඨානය තුළ සිහිය පිහිටවල සිහිය දියුණු කරගන්න පෙළඹෙන කෙනෙක්. පින්වතුනි, අපේ සිහිය, අපි මේ සිහිය දියුණු කරේ නැත්නම් ඕනම වෙලාවක මේ සිහිය මුලා වෙලා යන්න පුළුවන්කම තියෙනවා. ඔබ දැකලා ඇති, සමහර වෙලාවට කොයි තරම් උගත් කෙනෙක් වුණත්, ආචාර්ය මහාචාර්ය මොන තරම් උපාධි ගත්තත්, වයසට යන්න යන්න සිහි මුලා වෙන්න පුළුවන්කම තියෙනවා. මේ සිහිය මුලා වෙන්නේ සිහිය දියුණු කරලා නැති නිසායි.
මේ සිහිය දියුණු කරන මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හැටියට පෙන්වුවේ සතර සතිපට්ඨාන ගාමිනී මාර්ගය. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලමයි සිහියක් දියුණු වෙන්නේ. යම් කිසි කෙනෙක් කායානුපස්සනාව වඩනවනම්, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව වඩනවනම් ඒක වඩන්න තියෙන මාර්ගයත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි කියන්නේ. ඒ නිසා මේ සතර සතිපට්ඨානය තුළ යම් කිසි කෙනෙක් තමන්ගේ කය මුල් කරගෙන මේ ඉන්ද්‍රියන් කෙරෙහි ඉරියව් ගැන මේ ශරීරයේ හැදිලා තියෙන කොටස් ගැන එක්ක හුස්ම රැල්ල ගැන පවා තමන් හොඳ සිහියකින් ඉන්නවා නම් ඒ කෙනා තමන්ගේ සිහිය ටික 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 දියුණු කරගන්න කෙනෙක්. ඊළඟට ඇස කන නාසය දිවකය මනස ආදී ආයතන හය ස්පර්ශයෙන් ඇතිවන විඳීම ගැන මේ විඳීම ස්පර්ශයෙන් වෙනස් වෙනවා නේද කියලා හොඳට සිහිය පිහිටවගෙන සිහියෙන් දකින්න පුළුවන් නම් අන්න සතිපට්ඨානය තුළ වේදනානුපස්සනාව තුළ සිහිය පිහිටවපු කෙනෙක්. මේ නාම රූප නිසා හිතේ ඇතිවන මේ විඥානයේ ඇතිවන වෙනස්කම් මේ සිතුවිලි ගැන හොඳට සිහියෙන් බලන්න පුළුවන් නම් අන්න ඒ කෙනා සතර සතිපට්ඨානෙ වඩන කෙනෙක්. දැන් ඔබ නිකමට හිතන් ඔබේ හිතේ ඇතිවෙන රාග සහිත ව්‍යාපාද විහිංසා කියන මේ මිත්‍යා සංකල්පනා ඉවත් කර ගන්න නම් සම්මා සංකල්ප ඇති කර ගන්න නම් චිත්තානුපස්සනාවක යෙදිය යුතුමයි. චිත්තානුපස්සනාවේ යෙදෙන කෙනා තමයි රාගං වා චිත්තං රාගං චිත්තංති පජානාති. රාග සහිත හිතක් ඔබට ඇති වෙනකොට මගේ හිත පංචකාමයන්ට රාගයට ඇදිලා ගියා කියලා තේරුම් ගන්න සිහියෙන් ඉන්න කෙනා අන්න ඒ කෙනාටයි මේ රාග සහිත සිත වීරියෙන් යුක්තව ප්‍රහාණය කරගන්න පුළුවන්. ඒ ප්‍රහාණය වීම තුළම ඔහුට තේරෙනවා වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තංති පජානාති. මගේ හිතේ රාග සහිත සිත යටපත් වෙලා වීතරාගී සිතුවිල්ලක් ඇති වුණා. එතකොට මේ හිතේ ඇතිවෙන රාග, දේශ, මෝහ, ඊරිසිය ආදී සියලු කෙලෙස් ධර්මයන් තේරුම් අරගෙන ඒවා ප්‍රහාණය කරන්නත් හොඳ සිහියක් තියෙන්න ඕන. සතර සතිපට්ඨානය තුළ සිහිය පිහිටපු කෙනෙක් වෙන්නට ඕන. අන්න සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනා සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති සතර සතිපට්ඨාන අරමුණු තුල සිහිය පිහිටවන්නත් පුරුදු වෙනවා. ඒ පිහිටවලා ටික ටික භාවනාවල් වඩනවා. කායානුපස්සනාව වඩනවා කියන්නේ භාවනාවල්. ආනාපාන සතිය, ධාතු මනසිකාරේ, ඉරියාපත සම්පජන්‍ය, නවසීවතිකේ, පිළිකුල් භාවනාව, මේ ඔක්කොම කායානුපස්සනාවට අයිති භාවනාවල්. මේ භාවනා වඩන්න වඩන්න හිතේ තියෙන නීවරණ කියන මේ අකුසල් ටික යටපත් වෙලා හිත සමාධිමත් වෙනවා. පින්වතුනි, පංච නීවරණ කියන්නේ අකුසල් ගොඩක්. බුදුරජාණන් වහන්සේ අකුසල රාශි කියලා සූත්‍ර දේශනාවක පෙන්නවා, මහණෙනි, පංච නීවරණ කියන්නේ සම්පූර්ණයෙන්ම අකුසල් ගොඩක් කියනවා. මේ පංච නීවරණ යටපත් කරගෙන හිතේ සමාධියක්, ඒකාග්‍රතාවයක් ඇති කරගන්නේ සතර සතිපට්ඨානය තුළ සිහිය පිහිටවලා භාවනා කරන කෙනෙක්. ඒකෙන් ආයේ සමාධිය තුළින් තවත් දියුණු කරගෙන පළවෙනි ධ්‍යානයට, දෙවෙනි ධ්‍යානයට, තුන්වෙනි ධ්‍යානයට, හතරවෙනි ධ්‍යානය දක්වා දියුණු කරගන්නත් පුළුවන්. හැබැයි ඔබ හිතන්න, මේ කියන අංග ටික ඔක්කොම යම් කිසි කෙනෙක් ලෞකික සම්මාදිට්ඨිය තුළ පිහිටලා කර්ම කර්මඵල විශ්වාසයෙන් යුතුව තුනුරුවන් කිරී හොඳ පැහැදීමෙන් තෙරුවන් සරණ ගිහිල්ලා මිත්‍යා සංකල්පයෙන් වැළකීලා සම්මා සංකප්ප ඇති කරගන්න. මිත්‍යා වචන භාවිතයෙන් වැළකීලා සම්මා වාචා ඇති කරගන්න. මිත්‍යා කම්මන්තයෙන් වැළකීලා සම්මා කම්මන්ත ඇති කරගන්න. මිත්‍යා ආජීවයෙන් වැළකීලා සම්මා ආජීවයට පැමිණෙන. මිත්‍යා වායාමයෙන් වැළකීලා සම්මා වායාමයෙන් යුක්ත කෙනෙක් බවට පත් වෙනවා. මිත්‍යා සතියෙන් වැළකීලා සතර සතිපට්ඨානය තුළ සිහිය පිහිටවන කෙනෙක් බවට පත් වෙනවා. වෙනදා වැරදි දේවල් කරන්න පැය ගණන් කල්පනා කර කර හිත එකඟ කරගෙන හිතනවා. මිත්‍යා සමාධියක් තුල හිත එකඟ වෙයි. හැබැයි දැන් සතර සතිපට්ඨානය තුලයි හිත එකඟ කරන්න උත්සාහ ගන්න. අන්න සම්මා සමාධියක් වඩන කෙනෙක්. ඒ සමාධිය දියුණු කරලා ධ්‍යාන මට්ටමටම දියුණු වෙන්නත් පුළුවන්. එතකොට මේ මාර්ගයේ ලෞකික වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ තුල වැඩෙන්නේ පුණ්‍ය භාගිය, පිනට නැඹුරු වෙච්ච මාර්ගයක්, සාසවා කෙලෙස් සහිතයි. හැබැයි යහපත් විපාක පිණිස කර්ම රැස් කරගන්න ලෞකික වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ඔබට වැඩෙනවා. පින්වතුනි, මේ මාර්ගයේ වඩන කෙනා දැන් ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්තයි. සීලේක පිහිටපු කෙනෙක් දැන් සමාධියත් වඩන කෙනෙක්. හැබැයි ලෞකික සම්මාදිට්ඨියේ පිහිටපු කෙනා මේ ලෞකික සම්මාදිට්ඨියේ පිහිටලා
ලෞකික වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග තුල පිහිටලා ලෝකෝත්තර මාර්ගය දියුණු කරන්න උත්සාහගත යුතුයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මී ඉලක්කය ලෝකෝත්තර මේ මාර්ගඵල අවබෝධය, නිවන් අවබෝධය කරා යන මාර්ගයක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ. ඒ නිසා ලෞකික සම්මාදිට්ඨියේ පිහිටලා ලෞකික වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග ඇති කරගත්ත කෙනා කර්මඵල විශ්වාසයෙන් යුතු තුනුරුවන් ගැන හොඳ පැහැදීමකින් තෙරුවන් සරණ ගිහින් තමන්ගේ කය වචනේ සංවර කරගෙන සතර සතිපට්ඨානයේ වඩමින් සමාධියක් වඩන කෙනා ඒ සමාධිය තුල පිහිටලා දැන් විදර්ශනා වඩන්න පෙළඹෙනවා. ඔහු සමාධියෙන් නතර වෙන්නේ නැහැ. ඔහු විදර්ශනාවට පෙළඹෙනවා. ඔහු හොඳ දහම් දැනුමක් තියෙන කෙනෙක් බවට පත් වෙන්නට ඕන. පින්වතුනි, ලෝකෝත්තර වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇති කරගන්න නම් ගැඹුරු දහම් දැනුමක් තියෙන්නට ඕන. ලෝකෝත්තර වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙන්නෙම සෝතාපන්න වීමෙන්මයි. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥ ඥාන කියන මේ ත්‍රිපරිවර්තන් ද්වාදසාකාරං කියන මේ පරිවර්ත තුනකින් යුතු ආකාර 12කින් බුදුරජාණන් වහන්සේ වැඩෙන ආකාරය පෙන්වා වදාළ නිවන් මාර්ගය. මේ මාර්ගයේ ලෝකෝත්තර වූ සම්මා දිට්ඨියට පැමිණෙනවා කියන්නේ සෝතාපන්න ඵලයට පත් වුණා කියන කාරණයයි. පින්වතුනි, මජ්ඣිම නිකායේ වේදල්ල සූත්‍රයේ සඳහන් වෙනවා සෝතාපන්න සෝතාපන්න කියලා කියනවා කාටද මේ සෝතාපන්න කියලා කියන්නේ? අන්න ඒකේ සඳහන් වෙනවා සෝත කියන්නේ ආර්ය ශ්‍රාණික මාර්ගයට කියන නම. සෝත කියලා කියනවා සැඩ පහරටත් කියනවා සෝත කියලා. කනටත් කියනවා සෝත කියලා. හැබැයි සෝතාපන්න කියන්නේ ආර්ය ශ්‍රාණික මාර්ගයට පැමිණුණා. ආර්ය ශ්‍රාණික මාර්ගයට පැමිණුණා කියන අර්ථයෙන් තමයි සෝතාපන්න කියලා කියන්නේ කියලා මේ වේදල සූත්‍රය සඳහන් වෙනවා. එහෙමනම් මේ ලෝකෝත්තර වූ ආර්ය ශ්‍රාණික මාර්ගයට පැමිණෙන්නේ චතුරාරි සත්‍ය ගැන සත්‍ය ඥානෙ ඇතිවීමෙන්මයි සම්මා දිට්ඨිය ඇති කරගෙන. පින්වතුනි, ලෝකෝත්තර සම්මා දිට්ඨිය තුල සත්‍යයි කියලා ඒ ලෝකෝත්තර සම්මා දිට්ඨිය ගැන සත්‍ය ඥානෙ ඇති කරගෙනයි මුලින්ම ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙන්නේ. ඒ පැමිණෙන්න නම් හොඳට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මී ගැන දැනුමක් ඇති කරගන්නට ඕන. දැන් ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩපු කෙනා ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල කර්ම කර්මඵල විශ්වාසයෙන් මේ මාර්ගාංග ඇති කරගත්ත කෙනා බුදුරජාණන් වහන්සේ වදනට ඕන. මේ නාම රූප ධර්මයන් ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හය, මේ ආයතන හයේ හටගන්න පංච උපාදානස්කන්ධයන්, ඒ පංච උපාදානස්කන්ධයන් කිරී අවිද්‍යාවත් තණ්හාවත් නිසා පටිච්ච සම්පාදය හැදෙන ආකාරය, ඒක නිරුද්ධ වෙන ආකාරය, මේ සියලු ධර්ම කරුණු බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා. එතකොට මේක ධර්මයේ තියෙන දේ හොඳට ඉගෙනගෙන මුලින් ඇති කරගන්න ඕනේ හොඳ දහම් දැනුම. ඒ දහම් දැනුම කියන්නේ අවබෝධය නෙමෙයි. ඒක ඥානයක් විතරයි. ඒකට ධර්මයේ කියන්නේ දිට්ඨි විසුද්ධිය කියලා. තමන්ගේ දෘෂ්ටිය ඍජු කරගන්නවා මේ නාම රූප ධර්මයන් ගැන. මේ ආයතන පංච උපාදානස්කන්ධ, මේ ධාතු ආයතන, මේ සියල්ල ගැන පරිපූර්ණ දැනුමක් ඇති කරගන්නවා. දිට්ඨි විසුද්ධියට පැමිණිච්ච කෙනා කාංකා විතරණ විසුද්ධිය ඇති කරගන්නවා. මේ නාම රූප ධර්මයන් ආය ආයමත් හට ගන්න ආකාරය, මේ පටිච්ච සම්පාදයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මේකේ හට ගැනීම නැතිවීම හොඳට විමසා බලමින් කාංකා විතරණ විසුද්ධිය ඇති කරගන්නවා. ඊළඟට මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධියට පැමිණෙනවා. ඔහු මේ ධර්මාවබෝධයේ පිණිස අනුගමනය කළ යුතු නිවැරදිම මාර්ගය මොන විදිහටද භාවනා වැඩිය යුත්තේ? කුමන හේතුවක් නිසාද මේ අවිද්‍යාවයි තණ්හාවයි ඇති වෙලා තියෙන්නේ? මේ සංඥා විපල්ලාස නිසායි මේ වැරදි මුලාවක් තියෙන්නේ. අනිත්‍යයේ නිට්ටි හැටියට අපිට පේන්නේ, දුක්දේ සැපක් හැටියට පේන්නේ, අනාත්මදේ තුල ආත්මයක් තියෙනවා කියලා පේනවා, අසුභදේ සුභයි කියලා පේනවා. මේ වැරදි දේවල් පේන්නේ මෙන්න මේ දෘෂ්ටිය නිසායි. මේක නැති කර ගැනීම පිණිස අනුගමනය කළ යුතු මාර්ගයේ, විමසිය යුතු මාර්ගයේ මෙන්න මේකයි කියලා පැහැදිලිව මග නොමග හඳුනා ගැනීමේ ඥානයක් ඇති කරගන්න. ඒකට කියනවා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. ඊළඟට පටිපදා ඥාන දර්ශන විසුද්ධිය. හොඳට විදර්ශනා වඩනවා මේ ආයතන හය, පංච උපාදානස්කන්ධයන්, මේ පටිච්ච සම්පාදේ, මේවා හොඳට විදර්ශනා වඩනකොට
ඒ විදර්ශනා ඥානයන් නවමහා විදර්ශනා ඥානයන් ඇති කරගන්න කෙනෙක් බවට පත්වෙන. අන්නේ කෙනා තමයි ඥාන දස්සන විසුද්ධියට පැමිණිලා සෝවාන් ආදී මාර්ගඵල ලබා ගන්න. පින්වතුනි, මේ විදිහට ධර්මයේ හොඳට ඉගෙනගෙන ඒ ධර්මයේ හොඳට නුවණින් විමසමින් භාවනා කරන කෙනා අන්න මේ දුක, මේ පංච උපාදානස්කන්ධ දුක සත්‍යක්මයි කියලා තමා තුලින්ම ප්‍රඥාවෙන් දකිනවා. අන්නේ දැකීමත් සමගම ඔහුට සත්‍ය ඥානෙ උපදිනවා. මේ පංච උපාදානස්කන්ධය තුල පටිච්ච සම්පාදය හැදෙන්නේ මෙන්න මේ ආකාරයටයි, මේක සත්‍යක්මයි කියලා හොඳට යෝනිසෝ මනසිකාරයෙන් විදර්ශනා වැඩිම තුල තමා තුලින්ම ප්‍රඥාවෙන් දැකලා ඒ කෙරෙහි තියෙන සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරනවා. ඊළඟට දුකේ නැතිවීම, දුක නැති කරන මාර්ගය කියන මේ චතුරාරි සත්‍ය, මේක සත්‍යක්මයි කියන ඥානය ඇති කර ගැනීම තුල ඒකිනා ලෝකෝත්තර සම්මා දිට්ඨියෙන් යුතු ලෝකෝත්තර වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණිච්ච කෙනෙක් බවට පත් වෙනවා. ලෝකෝත්තර වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණිච්ච කෙනා, ඒ කියන්නේ සෝතාපන්න ඵලයට පත් වෙච්ච කෙනා, චතුරාරි සත්‍ය ගැන සත්‍ය ඥානය ඇති කරගත්ත කෙනා, ඔහු දැන් මොකද කරන්නේ? ඒ සත්‍ය ඥානය ඇති කරගත්ත කෙනා තවදුරටත් ඉතුරු කෘත්‍ය දියුණු කිරීම පිණිස ඔහුට කළ යුතු වැඩපිළිවෙලක් තියෙනවා. ඉතිරි මාර්ගඵල අවබෝධයේ පිණිස දුක අවබෝධ කරන්නට ඕනේ. දැන් ඔහුට තියෙන්නේ දුක ආර්ය සත්‍යයක් කියන අවබෝධඥානෙ පමණයි. නමුත් ඒ සත්‍යයක් කියලා දැනගත්තට ඒ දුක අවබෝධ කළ යුතුයි. තණ්හාව ආර්ය සත්‍යයක් කියලා දන්නව, මෙන්න මේ විදියටයි මේ තණ්හාව හැදි හැදි යන්නේ, මේ පටිසම්පාදේ හැදෙන්නේ. මේ තණ්හාව නිසයි උපාදාන හටගන්නේ, උපාදාන නිසයි බැඳී යන්නේ. මේ පටිච්ච සම්පාද ක්‍රමේ මේක සත්‍යයක්, මේ විදිහටයි වෙන්නේ කියලා දැනගත්තා. හැබැයි ඒක ප්‍රහාණය වෙලා නැහැ තාම. ඒ නිසා ඒක ප්‍රහාණය කිරීම පිණිස මහන්සි ගන්නට ඕනේ. ඒකයි ඒකේ කෘත්‍ය. තණ්හාව ප්‍රහාණය කළ යුතුයි. නිවන, මේ තණ්හාව නැති කිරීමයි නිවන කියලා දන්නවා. හැබැයි මේ නිවන සාක්ෂාත් කරන්න ඕන මාර්ගය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කරන්නට ඕන. මෙන්න මේ විදිහට මේ මාර්ගයේ වැඩිමේදී ඔහු මොකද කරන්නේ? අර තමන් දිට්ඨි විසුද්ධිය ඇති කරගෙන කාංකා විතන විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධිය, පටිපදා ඥාන දස්සන විසුද්ධිය, ඥාන දස්සන විසුද්ධිය ඇති කරගත්ත කෙනා තවදුරටත් ඒ දිට්ඨි විසුද්ධිය තුළ තවදුරටත් ඒ ඉගෙනගත්ත දේ හොඳට නුවණින් විමස විමස යෝනිසෝ මනසිකාරයේ යෙදෙමින් මේ ආයතන හයත්, ඒ ආයතන හය ඇතිවිච්ච පංච උපාදානස්කන්ධයන්, ඒ පටිච්ච සම්පාදේ, අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් හොඳට විමස විමස බලනවා. එහෙම බලන්න බලන්න ඔහු තුළ අර සම්මා දිට්ඨිය තවදුරටත් වර්ධනය වෙනවා, කෘත්‍ය දියුණු වෙනවා. ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති කරගත්ත කෙනා දැන් කෘත්‍ය වඩනවා. දැන් ඔබ බලන්න පින්වතුනි, යම් කිසි කෙනෙක් සමාධියක් තුළ පිහිටලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනවා කියන්නේ මේ විදර්ශනා භාවනාව දියුණු කරනකොට මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගයේම වැඩෙනවා. මේ චතුරාරි සත්‍ය, පංච උපාදානස්කන්ධය, මේවා අනිත්‍යයි කියලා තමන්ට ලොකු විශ්වාසයක් තියෙනවා නම් ඒක තමයි සම්මා දිට්ඨිය වෙඩි ලෝකෝත්තර වශයෙන්. ඊළඟට අනිත්‍යයි කියලා සිහි කරනකොට ඒ තමයි සම්මා සංකල්පේ. මේ සම්මා සංකල්ප, මේ අනිත්‍ය භාවනාව වඩන්නේ සම්මා වාචා, කම්මන්ත ආජීව කියන මේ සීලස්කන්ධයට අයිති මේ කරුණු තුල පිහිටපු කෙනෙක්. ඊළඟට මේ අනිත්‍ය භාවනාව දියුණු කරගන්න, ඇති කරගන්න වීරිය සම්මා වායාම. ඒ අනිත්‍ය භාවනාව වඩනකොට ඔහු සිහිය පිහිටවලා තියෙන්නේ සතර සතිපට්ඨානේ ධම්මානුපස්සනාව තුළයි. දැන් බලන්න ඔබ සතර සතිපට්ඨානේ ධම්මානුපස්සනා කොටස, පංච උපාදානස්කන්ධය, මේ ආයතන හය, සප්තබුද්ධංග, චතුරාරි සත්‍ය, මේ ඔක්කොම අයිති වෙලා තියෙන්නේ ධම්මානුපස්සනාව. එතකොට යම් කිසි කෙනෙක් මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් භාවනා වඩනවා කියන්නේ ඔහු සිහිය පිහිටවලා තියෙන්නේ සතර සතිපට්ඨානෙමයි. ඒ තමයි ලෝකෝත්තර සම්මා සතිය. ඒ තුල වැඩෙන්නේ සමාධියමයි. ඒ සමාධිය ධර්මාවබෝධයට නැඹුරු වෙච්ච සමාධියක් හැටියට වැඩෙන. දැන් කලින් ඇති වෙලා තිබ්බේ ලෞකික සම්මාදිට්ඨිය තුල හිත පිහිටවලා වැටිච්ච සමාධිය. දැන් ඔහු ඒ සමාධිය තුල පවා විදර්ශනා වඩනකොට ඒ සමාධියත් ධර්මාවබෝධයටම නැඹුරු වෙච්ච අංගයක් හැටියටයි වැඩේ. පින්වතුනි, සමාධිය තුලත් විදර්ශනා වඩන. ඔහු සමාධියක් දකින්නේ මේක හේතු නිසා හටගත්ත දෙයක්. මේ හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා. සමාධිය තුල තියෙන්නේ පංච උපාදානස්කන්ධය. දැන් අපි මේ විදිහට ගමු.
පළවෙනි ධ්‍යානයක් ඇති කරගත්ත කෙනාට ඒ සමාධිය තුල තියෙන පංච උපාදානස්කන්ධේ බෙදා ගන්න පුළුවන්. ඔහුට සමාධි අංග හැටියට විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන අංග පහක් පහළ වෙලා නම් ඒක තමයි සමාධිය හඳුනා ගැනීමේ ලක්ෂණේ. පළවෙනි ධ්‍යානෙට ආපු කෙනා විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව ඇති කරගත්ත කෙනෙක්. එතකොට විතක්ක විචාර කියන්නේ මේ භාවනා අරමුණ තුළ හිතනවා නැවත නැවත සිහි කරමින් හිත පවත්වනවා. ප්‍රීති කියන්නේ නීවරණ යටපත් වීම නිසා මනසට දැනෙන ලොකු නිරාමිස සතුටක්. සුඛ කියන්නේ කායික සැහැල්ලු බවත් එක්ක ඇතිවන සැපයක්, ඒකාග්‍රතාව. එතකොට මනස තුල සැපයක් ඇති වුණා නම් ඒ ඇති උනේ මනසයි අරමුණුයි විඥානයයි එකතු වීම නිසා. කය සැහැල්ලු වෙලා සැපයක් දැනෙනවා නම් ඒ දැනෙන්නේ කයයි පහසයි විඥානයයි එකතු වීම නිසා. එතන ස්පර්ශයක් තියෙනවා. ඊළඟට භාවනා නිමිත්ත විතක්ක විචාර කරනවා කියන්නේ ඒ තුල චේතනා පහළ වෙනවා. සංස්කාර උපාදානස්කන්ධ. විඥාණයෙන් තමයි මේක දැනගන්නේ. ඒ තුල සමාධිය තුල තියෙන හැම විඳීමක් වේදනා උපාදානස්කන්ධ. එතන මේ විදිහට මේ සමාධිය තුල පංච උපාදානස්කන්ධය හඳුනගෙන ඒකත් අනිත්‍ය වශයෙන් වඩනවා. ඒ සමාධිය තුල තියෙන පංච උපාදානස්කන්ධයත් අනිත්‍යයි. මේකත් වෙනස් වෙලා යනවා. මේකත් දුකටයි දෙයක් කියලා හොඳට විදර්ශනා වඩනකොට ඒ සමාධිය පවා ධර්මාවබෝධයේ අංගයක් හැටියට වැඩෙනවා. ඒකයි සමාධි සම්බොජ්ජංගයේ හැටියට බොජ්ජංග ධර්මවලදී විස්තර වෙන්නේ. එතකොට ඒ සමාධියත් නිවනට නැඹුරු වෙලා ධර්මාවබෝධයට නැඹුරු වෙලා බොජ්ජංගයක් හැටියට වැඩෙනවා. එතකොට තව තවත් පරිපූර්ණ වෙන්නේ සම්මා දිට්ඨියමයි. පිංගතුනේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අපි සම්මා දිට්ඨියෙන් පටන්ගෙන කතා කරාට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨි සම්මා සංකප්පයිති වෙන්නේ ප්‍රඥාවට. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවයිති වෙන්නේ සීලයට. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන කොටස් ටිකයිති වෙන්නේ සමාධි ස්කන්ධේ. එතකොට ආර්ය ශ්‍රාංගික මාර්ගයේ පෙළගැස්ම දිහා බැලුවහම ඔබට පේන්නේ ප්‍රඥා සීල සමාධි හැටියටයි ආර්ය ශ්‍රාංගික මාර්ගයේ පෙළ ගහලා තියෙන්නේ. හැබැයි මේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ වැඩෙන්නේ කොහොමද? සීල සමාධි ප්‍රඥා හැටියට. එහෙමනම් ඔබ තේරුම් ගන්න සීලේක පිහිටලා සම්මා වාචා කම්මන්ත ආජීව ඇති කරගෙන අර ලෞකික සම්මාදිට්ඨිය තුල පිහිටපු කෙනා සීලේක පිහිටනවා. ඒ සීලේක පිහිටපු කෙනා තමයි සමාධියක් වඩන්නේ. සීලයෙන් තොර සමාධියක් නැහැ. සීලේක පිහිටලා සමාධියක් වඩනවා. ඒ සමාධිය වඩන්න සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන්නේ සමාධි ස්කන්ධයට අයිති දේවල්. එතකොට සීලේක පිහිටලා සමාධියක් වඩමින් තවදුරටත් පරිපූර්ණ කරන් ඒ සමාධිය තුල ඉඳන් විමසන්නෙම චතුරාරි සත්‍ය අවබෝධයට උපකාර වෙන විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්මයි විමසන්නේ. ඒ විමසන්න වර්ධනය වෙන්නේ සම්මා දිට්ඨියමයි. ඒ නිසා සම්මා දිට්ඨියෙන් සත්‍ය ඥානෙ ඇති කරගෙන ලෝකෝත්තර ආර්ය ශ්‍රාණික මාර්ගයට පැමිණිච්ච කෙනා කෘත්‍ය තුල තවදුරටත් සීලේක පිහිටලා සමාධියක් වඩමින් අර සම්මා දිට්ඨියම පරිපූර්ණ කරනවා. ඒ සම්මා දිට්ඨියම පරිපූර්ණ කිරීම තුල ඔහු සකදාගාමි ඵලයටපත් වෙනවා. තවදුරටත් ඔහු සීලේක පිහිටලා සමාධියක් වඩමින් ඒ සම්මා දිට්ඨියේම කෘත්‍ය දියුණු කිරීම තුල ඔහු අනාගාමි ඵලයටපත් වෙනවා. තවදුරටත් ඔහු සීලේක පිහිටලා සමාධියම දියුණු කරමින් ඒ සමාධිය තුලත් පංච උපාදානස්කන්ධේ විදර්ශනා වඩමින් සම්මා දිට්ඨියේම කෘත්‍ය දියුණු කිරීම තුල ඒ කෘත්‍ය දියුණු වෙලා අවසන් වෙනකොට කෘත්‍ය වඩලා අවසන් වෙනකොට ඔහුට කෘතඥානිය ඇති වෙනවා. අන්න ඒ කෘතඥානියත් සමග තමයි ඔහු අරහත්ත්වයට පත් වෙන්නේ. පින්වතුනි යම් කිසි කෙනෙක් අරහත්ත්වයට පත් වෙනවා නම් ඔහු සම්මා දිට්ඨිය පරිපූර්ණත්වයට පත් කරගන්න කෙනෙක්. සියලු කෙලෙසුන්ගෙන් මිදෙන කෙනෙක් සම්මා දිට්ඨිය සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන වශයෙන් පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගත්ත කෙනෙක්. ඒ නිසා ඔහුට තමයි ඇති වෙන්නේ මම දුක අවබෝධ කරලා අවසానයි, තණ්හාව ප්‍රහාණය කරලා අවසానයි, නිවන සාක්ෂාත් කරලා අවසానයි කියන අවබෝධඥානෙ. අන්නේ ඥානෙට කියනවා කෘතඥානෙ. මේ කෘතඥානෙ ඇතිවීමත් කෙලෙසුන්ගෙන් මිදීමත් ආසවක්කේ ඥානෙ ඇති කර ගැනීමත් අරහත්ත්වයට පත්වීමත් කියන්නේ එකම මොහොතක සිද්ධ වෙන ක්‍රියාවලිය. ඒ නිසා පින්වතුනි මෙන්න මේ මාර්ගයේ දියුණු කර ගැනීමයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දුන්නේ. එහෙමනම් සරලව මතක තියාගන්න මේ ආර්ය ශ්‍රාංගික මාර්ගයට පැමිණෙන්නේ ඉස්සරලාම කෙනෙක් මිත්‍යා දෘෂ්ටික මේ ලෞකික සම්මාදිට්ඨිය ඇති කරගන්න නම් දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් මිදිලා ලෞකික සම්මාදිට්ඨිය ඇති කරගෙන
ලෞකික සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ අංග තුල ලෞකික වශයෙන් ඉස්සලා පිහිටනවා. ඒ පිහිටපු කෙනා තුනුරුවන් කෙරෙහි හොඳ පැහැදීමෙන් තමන්ගේ කය වචනේ සංවර කරගෙන ආජීවයේ පිරිසිදු කරගෙන වීරිය වඩමින් සමාධියක් වඩන්න පෙළඹෙනවා. ඒ සමාධියක් වඩමින් උත්සාහ කරන්නේ ධර්මය අවබෝධ කරගන්න. ඒ ධර්මය අවබෝධ කර ගැනීම පිණිස ඔහු ලෝකෝත්තර ආර්ය ශ්‍රාණික මාර්ගයට පැමිණීම පිණිස මොකද කරන්නේ? සීලයක පිහිටලා සමාධියක් වඩනවා කියන්නේ සීල විසුද්ධිය තුළ පිහිටලා චිත්ත විසුද්ධිය ඇති කරගන්න. ඊළඟට ඔහු ධර්මය ගැන හොඳ දැනුමක් ඇති කරගන්න ඕනේ. ඒක තමයි ditthi විසුද්ධිය. ඊළඟට ඒ ධර්මයේ තුළ මේ නාම රූප ධර්මයන් හටගන්න ආකාරය, නැති වෙන ආකාරය, මේ පටිච්ච සම්පාදයේ හැදෙන හැටි නැති වෙන හැටි ගැන හොඳ දැනුමක් ඇති කරගන්න. ඒ තමයි කාංකා විතරන විසුද්ධිය. ඊළඟට ඔහු මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය ආදී වශයෙන් මේ ධර්මයේ හොඳට නුවණින් විමසමින් මග නොමග දැනගනිමින් විදර්ශනා ඥානයන් උපදවාගෙන මේ පංච උපාදානස්කන්ධ ආයතන හය තුළ ඇතිවෙන අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් හොඳට නුවණින් විමසලා බැලීම තුළ මේ පංච උපාදානස්කන්ධය ගැන තියෙන විෂයාකාර සක්කාය දිට්ඨිය ඔහුගෙන් නැතිවීමත් සමගම ඔහුට මේ චතුරාරි සත්‍ය ගැන සත්‍ය ඥානය ඇති වෙන. ඒත් සමගම ඔහු ලෝකෝත්තර සම්මා දිට්ඨියෙන් යුක්ත ලෝකෝත්තර ආර්ය ශ්‍රාණික මාර්ගයට පැමිණිච්ච කෙනෙක් බවට පත් වෙනවා. අන්න ඒ කෙනා ඒ සත්‍ය ඥානය තුළ පිහිටලා කෘත්‍ය දියුණු කරමින් ලෝකෝත්තර ආර්ය ශ්‍රාණික මාර්ගයේ සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කරමින් සකදාගාමි අනාගාමි ආදී මාර්ග ඵලවලට පත් වෙලා ඒ සම්මා දිට්ඨියම පරිපූර්ණත්වයට පත් කරලා සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතක් ඥාන වශයෙන් තිපරිවට්ටන් ද්වාදසාකාරං ආකාරයට අවබෝධ කරගෙන සියලු කෙලෙසුන්ගෙන් මිදිලා උතුම් වූ අරහත්ත්වයට පත් වෙනවා. පින්වතුනි, අන්නේ ආර්ය ශ්‍රාණික මාර්ගයයි අපි දියුණු කරන්න මහන්සි ගත යුත්තේ. එහෙමනම් ඔබ හැම දිනාම දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් දේශනා කර තථාගතයන් අභිසම්බුද්ධා විශේෂයෙන් අවබෝධ කරගත් චක්කු කරණී දහම් ඇස ලබා දෙන, ඥාන කරණී ඥාන ඇති කරන, කෙලෙස් සංසිඳවන, නිවන පිණිස උපකාර වෙන මේ ආර්ය ශ්‍රාණික මාර්ගයේ මමත් අනුගමනය කරලා ධර්මයේම අවබෝධ කරගන්නවා කියන අදිෂ්ඨානය ඔබ හැම දිනාම ඔබේ ජීවිතය තුළ ඇති කරගන්න. ඉතින් අද දවසේ අපි මේ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් අපේ ජීවිතේ රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ඇසිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න.